අදත් එකතු වෙන්නේ ජීවිතය ගැන අලුතින් හිතන ජීවිතය ගැන අලුතින් කතා කරන ජීවන ගෙත්තමත් එක්ක. ඉතින් හැමදාමත් වගේ ජීවිතේට අලුත් අලුත් දේවල් කතා කරන අපි අද හිතුවා ඔබේ බත සම්බන්ධයෙන් දෙයක් කතා කරන්න. මේ කතා කරන්නේ ගෙද උයන බත නෙමෙයි බත උයන්න උදව් කරන වී ටික ගැන. ඉතින් හොඳට බත් ටිකක් ගන්න ඕනේ නම් හොඳට වී අස්වැන්නක් තියෙන්න ඕනේ. ඉතින් අපි හිතුවා ගෙත්තමින් අද වී වගාව සම්බන්ධයෙන් කතා කළ යුතුයි කියලා. ඉතින් ඒ සඳහාද අපි ආදරයෙන් ගෞරවයෙන් යුතුව ගෙත්තම මැදිරියට ආරාධනා කළා කෘෂිකර්ම උපදේශක අකිල පල්ලේවල මහත්මයාට. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමන්. පල්ලේවල මහත්මයා මේ අපි දන්නවා දැන් අද වෙනකොට මේ මිනිස්සු කාර්යබහුල සමාජික ජීවත් වෙන්නේ. මේ කාර්යබහුල සමාජික ජීවත් වෙන එකත් එක්කලා අපි දන්නවා මිනිසුන්ට වගාව කියන දේ මිනිසුන්ගේ අතින් ගිලිහිලා තියෙනවා. මිනිසුන්ට වගාවේ මිනිස්සු පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තියෙනවා. ඉතින් අද අපි ගෙත්තම වැඩසටහන හරහා කතා කරන්න සූදානම් වෙන්නේ වී වගාව සම්බන්ධයෙන්. ඉතින් මෙතන වී වගාව සම්බන්ධයෙන් කතා කරද්දී මේ කාර්යබහුලත්වයත් හින්දා මිනිස්සුන්ට පහසුවෙන් වගා කරගන්න පුළුවන් පහසු වී වගක් වර්ග මොනවද තියෙනවද? ඔව් ඇත්තටම වී වගාව ගැන කතා කරොත් අපිට අපි බස්නාහිර පාලාතේ මම හිතන්නේ වැඩි සංඛ්‍යාවක් ඉන්නේ අපි මේ කතා කරන ඊට අමතරව ලංකාවේම වගාව සිද්ධ කරනවා. මෙතනදී වී අපේ මූලිකම ආහාරය දැන් අපි ආහාරයට ගන්න ප්‍රධානම ආහාරය වී අපි ඇතර හැම බත් හැමෝම ආහාර ගන්න මම හිතන්නේ 90%කට එහා බත් ආහාරයට ගන්නයි වී. ඉතින් මෙතනදී අපිට දැන් බස්නාහිර පළාත ගත්තාම කාර්ය බහුලයි. අපි ඇතරම වෙනත් රැකියාවක් නැත්නම් වෙනත් වෘත්තියක මොකක් හරි එකේ නිරත වෙන ගමන් යම්කිසි කටයුත්තක් කරන්න ඉන ජනතාවක් තමයි වැඩිපුර ඉන්නේ. එතනදී අපිට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒගොල්ලන්ට ඒ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපිට වී වගාවටත් යම් ආකාරයකට යොමු වෙන්න පුළුවන්. මොකද බස්නාහිර පළාත ගත්තොත් 90%කට එහා ගොවීන් ඉන්නේ මේ සම්පූර්ණ ගොවීන් නෙමෙයි අර්ධකාලීන ගොවීන්. ඒ කියන්නේ තම යම වෙනත් වෘත්තියක යෙදෙන ගමන් රැකියාවක හෝ වෙනත් දෙයක යෙදෙන ගමන් මේ වී වගාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එතනදී ඒක වී වගාවට බාධාවක් නෙමෙයි. ඉතින් ඇත්තටම මේ ඔය කිව්ව ගැටලුවත් එක්ක ඒ කියන්නේ අපි මේ ඒ වගේ විශේෂ වී වර්ග තියෙනවද කියලා ඇත්තටම තියෙනවා. මොකද දැන් අපේ කාර්යබහුල තත්ත්වයත් එක්ක අපිට යන්න පුළුවන් කෙටි කාලීන වී වර්ග වලට. ඒ කියන්නේ වයස අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා වී තියෙනවා මාස 2කමාර ඉඳලා මාස 6 විතර වෙනකන් වයස් කාණ්ඩයේ වී තියෙනවා. ඒ කියන්නේ ඒක ජීවිත කාලයක් ගත කරනවා. ඒ කියන්නේ ගොයන් ගහ මාස 2කමාරේ සිට මාස 6 දක්වා ජීවිත කාලයක් ගත කරන ගොයන් වර්ග තියෙනවා. ඒතකොට ඒකෙන් අපිට මේ කාර්යබහුල උදවිය වෙනුවෙන් අපිට අඩු වයස. ඒ කියන්නේ මාස 2කමාර නෙමෙයි. අතර මාස 3කමාර වගේ 3කමාරට අඩු ප්‍රභේදේ මාස 3කමාර 3-2කමාර වගේ ප්‍රභේදේ ඒ සඳහා යොදා ගන්න පුළුවන් සරලව. ඒ සඳහා යොදන මහන්සි වීම ටිකක් අඩුයි අර අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව. ඒ නිසා ඒ වගේ ප්‍රභේද තියෙනවා දැනට අපි හඳුනගෙන සහ ගොවීන්ට ඒක අපි නිකුත් කරලා ව්‍යාප්ත කරලා තියෙනවා. එතකොට ඒ ව්‍යාප්ත කිරීමත් එක්කලා දැන් සමාජය සම්බන්ධ දැනුවත් කිරීම සම්බන්ධයෙන් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? දැන් ඒ කියන්නේ ඒ වී වර්ග දැන් විවිධාකාරයි කියලා කියන දැන් ඒතර පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. එතකොට සමාජය මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුත්තේ මොන විදිහටද? ඔව් ඇත්තරම මේ දැනට වී ගොවිතැන කරන්නේ වෙනම කොට්ටාශයක්. ඒ කියන්නේ අපි ගත්තොත් ඒකට පාරම්පරිකවම යම්කිසි හුරුවක්. දැන් අපි ගත්තොත් අපි හැමෝම අපි ඔබතුමන්ලා අපි හැමෝම මෙතන අපි ප්‍රේක්ෂකව ගත්තත් විශාල සංඛ්‍යාවක් අපේ මුල් පුරුක් තියෙන්නේ ගම්බිම් වල. ඒතකොට අපි කොයි වෙලෙක හෝ අපි කුඹුරකට බැහැලා ඒ අත්දැකීමක් අරගෙන තියෙනවා යම් පොඩි කාලේ හරි. ඒ අත්දැකීම අරන් තියෙනවා අපේ දෙමෝපියෝ අපි කුඹුරු වැඩ නැත්නම් ගොවිතැන් කරපු කට්ටියනේ දැන් වෙනත් වෘත්තියන් වලට ආවට. ඉතින් එතනදී අපිට ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒක ඒ කියන්නේ අපිට ඒක ඇඟට දැනිලා තියෙනවා සහ ඇඟට ඒක අපේ හුරුව තියෙනවා. ඒ හුරුවත් එක්ක අපිට මේක වගා කටයුතු කරගන්න පුළුවන්. ඒ වගා කටයුතු කරනකොට ඇත්තරම මේ තෙත් කලාපයේදී කරනකොට පොඩි පොඩි දේවල් අපි අනුගමනය කරන්න ඕන. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ බස්නාහිර පළාත ගත්තොත් අපිට විවිධ මේ පාරිසරික තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට වර්ෂාපතනය ගොඩක් වෙනවා. අපි තෙත් කලාපයේ ප්‍රදේශයක්. අපිට වර්ෂය ගත්තොත් වර්ෂයේ පුරාම පැතිරුණු වර්ෂාපතනයක් ලැබෙනවා. ඉතින් මේ පැතිරුණු වර්ෂාපතනයත් එක්ක ඒක හොඳ තත්ත්වයක්. මොකද සාමාන්‍යයෙන් ගොයන් ගහට හොඳ තෙතමනයක් ඕන. ඒතකොට මේ තෙතමනේ ලබා ගන්න හොඳම දේ තමයි වර්ෂාපතනයක් ලැබෙන එක. මොකද අපිට වෙනමම ජල සම්පාදනය කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද ජලය අපිට එහෙම වුණොත් අපිට වෙනම ජල මාර්ග වලින් අමුණු බැඳගෙන ඒ වගේ අපිට ජලය සම්පාදනය කළ යුතු වෙනවා. නමුත් අපිට වර්ෂාපතනය හොඳට ලැබෙන නිසා මේක කිසි ගැටලුවක් නැහැ. ඉතින් එතකොට වී වර්ග දැනට අපි වී වර්ග ගත්තොත් එහෙම වී වර්ග
දේශීය වී වර්ග කියන්නේ පාරම්පරිකව පාරම්පරිකව කියන්නේ අපි දැනට මුතුන් මිත්තන් කාලේ කියන්නේ රජ කාලේ ඉඳන් වගා කරගෙන ආපු වී වර්ග තියෙනවා. ඒව ඇවිල්ලා ලංකාව තියෙන පරිසරයට ගැලපෙන විදිහට ලංකාවේ පරිසරයේ නොනැසී පැවති වී වර්ග. ඒව අපිට දැක ගන්න පුළුවන් විශේෂයෙන් සුවඳ ඇල් මඩතවාලු අපි දැකලා තියෙනවා. අපි ඔයාලා සමහර සුපර් මාකට් වල දැකලා ඇති. ඊළඟට හීනටි වර්ග ඒ වගේ ගොඩාක් වී වර්ග තියෙනවා. දේශීය කියන්නේ අපේ පාරම්පරිකව අපි වගා කරපු වී වර්ග. ඊට අමතරව පාරම්පරික වී වර්ග වල පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අස්වැන්න ටිකක් අඩුයි. මොකද ලুকু ගහක් හැදෙනවා. ගහ ගොඩක් උසයි. කරලක් හැදෙනවා යම් ප්‍රමාණයක. ඒතොර ඒකෙන් ලබා ගන්න පුළුවන් ඒකක ක්ෂේත්‍රඵලයකින්. කියන්නේ අපි අක්කරයක් ගත්තොත් අක්කරයකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න ටිකක් සීමා සහිතයි. නමුත් අපි එන්න එන්න අපේ ජනගහණය වැඩි වෙලා තියෙනවා. අපි දැන් ලොකු ජනගහණයකට හිමිකම් කියන රටක්. ඒතොර ඒගොල්ලන්ට කන්න දෙන්න ඕනේ. ලොකු ආහාර අවශ්‍යතාවයක් තියෙනවා. ඒතොර ඒ තියෙන ආහාර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් අපි ලංකාව තුළ නිෂ්පාදනය කළ ගත යුතුයි. නැත් වැඩි ප්‍රමාණය නෙමෙයි සියලු ප්‍රමාණය නිෂ්පාදනය කර ගත යුතුයි විශේෂයෙන්ම සහල්. මොකද සහල් පිටින් අපිට ගෙන්නන්න වුණොත් ඒක ලොකු මුදලක් වැය වෙන දෙයක්. ඒ නිසා ඒක වෙනුවට අපි කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව බීජ නව බීජ වර්ග නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒක මේ වෙනකොට දැන් මේ වෙන අද වෙනකොටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් එක එක කාලවල අවශ්‍යතාවය අනුව දැන් අපි 2018 විතර වෙනකොට අපි සහලින් අතරම ස්වයංපෝෂිත වුණා. ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත. අපි හාල් ගෙනාවේ නැහැ පිටි. පිටින් හාල් චුටි ප්‍රමාණයක් ගෙනාවා හෝටල් වලට අවශ්‍ය බාස්මති වර්ග වගේ. මොකද අර බාස්මති අර නියමම් බාස්මති වර්ග ලංකාව තුර තාම නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒක නිෂ්පා ඒක ඒ සඳහා පරීක්ෂණ කටයුතු කරනවා. නමුත් ලංකාවේ ජනතාවට අවශ්‍ය කරන සහල් සියල්ලම අපි නිෂ්පාදනය කරා. එතකොට ඒ ප්‍රමාණය අපි නිෂ්පාදනය කරපු නිසා අපි බඩගින්නේ හිටියේ නැහැ. නමුත් දැන් පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. අපේ විවිධ මේ පාරිසරික ගැටලු ඒ වගේ වත් එක්ක අපි යම් ප්‍රමාණයක් දැන් මේ වෙනකොට වර්තමාන වෙනකොට අපි පිටරටින් ගේන්න වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ මේ කියන අර මේ ආර්ථික අර්බුදයටත් එක හේතුවක්. මොකද අපේ යම් කිසි මුදලක් තමයි විදේශ සංචිත තමයි එතකොට යන්නේ. එතකොට ඒක අර්බුදයක් වෙලා තියෙනවා. ඉතින් මේක වගා කර ගැනීම කිසිම තෙත් කලාපයේදී ගැටලුවක් වෙන්නේ අපේ ගොවි මහතුරුන්ට. මොකද අපි කොළඹ ගත්තත් ගම්පහ ගත්තත් කළුතර ගත්තත් නැත්නම් නාගරික ප්‍රදේශ ලංකාවේ තියෙන නාගරික ප්‍රදේශ ගත්තත් වීවගාව කරන්න පුළුවන්. මොකද වීවගාවට සුදුසු බිම් මෙහෙ තියෙනවා. කුඹුරු විදිහට සකස් වෙච්ච තියෙනවා. ඉතින් කුඹුරු වල විවිධ ගැටලු තියෙන්න පුළුවන්. මොකද එහෙම කුඹුරුම ඒකාකාරී නෑ. මොකද ටිකක් එරෙන කුඹුරු තියෙන්න පුළුවන්. ඊළඟට හොඳ වැලි වගේ තියෙන කුඹුරු තියෙන්න පුළුවන්. ගම් වතුරෙන් යට වෙන්න පුළුවන්. ඊළඟට මුහුදාසන්නේ තියෙනවා නම් ඒ මුහුදෙන් එන බලපෑමක් කියන්නේ කරදිය ගොඩට මේ සම්බන්ධ ගැටලු තියෙන්න පුළුවන්. ඔය වගේ විවිධ ගැටලු තියෙනවා. ඒ ගැටලු සියල්ලටම විසඳුම් අපි ගාව තියෙනවා. ඒ කියන්නේ විසඳුම් සඳහා සුදුසු වී වර්ග තියෙනවා සහ සුදුසු ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි ගොවි මහතුරු නිරන්තරයෙන්ම අපි දැනුවත් කරන අපි කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව විදිහට අපේ කෘෂිකාර්ය උපදේශක මහතුරු ඉන්නවා සෑම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකම. ඒතර ඒගොල්ලෝ හරහා අපේ ව්‍යාප්ති සේවයේ හරහා අපි ගොවි මහතුරුන්ට පණිවිඩය ගෙනිනවා මේක. ඊට අමතරව අපේ මේ අන්තර්ජාලයේ නැත්නම් විද්‍යුත් මාධ්‍ය ඊට පස්සේ අපේ සමාජ මාධ්‍ය ඒවා හරහාත් අපි මේ පණිවිඩය ගෙනිනවා. ඉතින් මේක ගොවි මහතුරුන්ට මේ පණිවිඩය දැන් මේ වෙනකොට ලබා ගොඩක් වෙලාවට ගිහිල්ලා තියෙන්නේ. ඒ යම් කෙනෙකුට යම් කිසි පණිවිඩයක් ලැබිලා නැත්නම් ඒ ගොඩක් වෙලාවට මේ විශේෂ මේ රැසීමකට නැත්නම් මේ වැඩසටහන වලට සම්බන්ධ නොවිච්ච කට්ටිය. නමුත් ඒගොල්ලොත් ඉලක්ක කරගෙන අපි ඉදිරියේදී මේ සියලුම තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙළක් සිද්ධ කරනවා. එතකොට මේ උපදේශකතුමනි මේ වී වර්ග ලබා ගැනීම සම්බන්ධයෙන් කතා කරද්දී මේ වී වර්ග ගන්න පුළුවන් කොහෙන්ද? ඔන්නම ප්‍රශ්නය. ඔව්. ඇත්තටම මේ වී වර්ග නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එතනදී විශේෂයෙන්ම දෙපාර්තමේන්තුව කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව තමයි මූලික බීජම නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ යම් කිසි බීජයක් හදලා වෙලා අලුත් වී වර්ග නිෂ්පාදනය කරන දෙපාර්තමේන්තුව. නිෂ්පාදනය කරාට පස්සේ ගුණනය කරන්න අපි විවිධ ආයතනවලට දෙනවා. එකක් තමයි අපි පෞද්ගලික ආයතනවලට දෙනවා. ඔයාලා ඕන තරම් වෙළඳපොළ එක එක නම් වලින් දැකලා ඇති. ඊට අමතරව කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේම සම්බන්ධ වෙලා අපිත් එක්ක වැඩ කරන ගොවි මහතුරු ඉන්නවා. හොඳට කරන බිත්තර වී ගොවිපළවල් තියෙන ගොවි මහතුරු. ඒගොල්ලන්ට අපි මේකේ මූලික බීජ ටික දීලා විතර වී හැදන්න දීලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ ගාව තියෙනවා විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තාම ශක්තිමත් විතර වී ගොවි සංවිධානයක් තියෙනවා. يعني ගම්පහ දිස්ත්‍රික්කේ අවශ්‍යතාවයෙන් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී 90%කට වැඩි දිස්ත්‍රික්ක තුල නිෂ්පාදනය කරගන්න. ඒතකොට අපි පිටින් ගේන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා විතර වී අවශ්‍යතාවයේ අපිට එහෙම මිලදී ගන්න පුළුවන් විශේෂයෙන් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ උපදේශක මහතුරු හම්බුණා නම් හොඳ විතර වී ටිකක් විශේෂයෙන් විතර වී ටිකක් ගන්නකොට අපි දැනුවත් වෙන්න උනේ අපේ ප්‍රදේශයට ගැලපෙන්න ඕනි. ප්‍රදේශයට ගැලපුණේ නැත්නම් මේ එක වගා කරලා විවිධ ගැටලු ඇති වෙනවා. ඒ නිසා ප්‍රදේශයට ගැලපෙන විතර වී තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒතකොට මේ නිෂ්පාදනය කරන විතර වී අර අපි විතර වී සංගම් වල තියෙන ඊට අමතරව මම අර මුලින් කතා කර අපි ගොඩක් අය කැමැත්තක් දක්වනවා මේ
අපි පාරම්පරික වී වර්ග වගා කරන්න. මොකද අපේ ආහාර අවශ්‍යතා මොකද ඒකේ විවිධ ආයුර්වේද ගුණ නැත්නම් අපේ රෝග අපිට මිනිස්සෙන්ට වැළඳෙන රෝග වලට යම්කිසි හොඳ වර්ග තියෙන විශේෂයෙන් අපේ දියවැඩියාවට නැත්නම් රුධිර පීඩනයට කොලෙස්ටරෝල් වගේ තත්ත්ව වලට හොඳ වී වර්ග තියෙනවා. ඉතින් ඒ වී වර්ග ලබා ගන්න පුළුවන් ඒත් අපේ ගම්පහ දිස්ත්‍රික්කය තුල නිෂ්පාදනය කරන ගොවි මහතුරු ඉන්නවා. ඒක අපිට සම්බන්ධ කර ගැනීම සම්බන්ධ කර දීමේ හැකියාව තියෙනවා. ඕන කෙනෙකුට අවශ්‍ය නැහැ යම්කිසි විතර වී ටිකක් යම්කිසි වර්ගයක ඒ ඕන වර්ගයක් මේ තෙත් කලාපයට ගැළපෙන වී වර්ගයක් සම්බන්ධ කර දීමේ හැකියාව අපේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ හැටියට අපිට පුළුවන් ඊට අමතරව බස්නාහිර පළාත තුලද නැත්නම් මුළු රටේ යම් කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් ඒ සියලු දෙනෙකුට අවශ්‍ය වී ටික විතර වී ටික සම්බන්ධ කර දීමේ හැකියාවක් අපිට මේ වෙනකොට තියෙනවා. එතකොට දැන් ওই විවිධාකාර විදිහේ බීජ වර්ග ලබා ගන්නකොට ওই විදිහට ඒ සම්බන්ධයෙන් පසත් විවිධාකාර විදිහට සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද උපදේශකතුමනි? ඔව්. ඇත්තටම පස ගැන කතා කරොත් තෙත් කලා මුළු ලංකාවෙම ගත්තොත් තෙත් කලාපේ තමයි ගැටළු වැඩිම පසක් තියෙන්නේ. මොකද තෙත් කලාපේ ස්වභාවිකවම පස ආම්ලිකයි. එතකොට පස ආම්ලික වෙනකොට සාමාන්‍ය ශාක වලට පෝෂක උරා ගන්න අමාරුයි. උරා ගන්න අමාරුයි. පෝෂක පසේ තිබ්බට උරා ගන්න අමාරුයි. ඊට අමතරව සමහර වී වර්ග පැලවෙන්නත් අමාරුයි. ඒ ගැටලුව තියෙනවා. ඊට අමතරව මම අර මුලින් සඳහන් කරා අපි ගොඩක් මුහුදට මායිම්ම පිහිටි පළාතක්. එතකොට මුහුදු වතුර ගොඩබිමට එන අවස්ථා තියෙනවා යම් ප්‍රමාණයක. ඒ කියන්නේ ඔය මුහුද ආසන්න ප්‍රදේශ වලට. ඒතරේ ඒ තැන් වලත් වී වගා කරනවා. ඒතරේ ඒගොල්ලන්ට තියෙන ගැටලුව තමයි ලවණ වැඩිකම. මේ මුහුදු ලවණ මුහුදු ජලය සමග ලවණ ඇවිල්ලා ලවණ ටික තැම්පත් වෙනවා පස්සේ. තැම්පත් වෙනවා පස්සේ වී වගා කරන්න අපහසු වෙනවා. ඉතින් එතකොට අපි බිම් සකස් කරන ආකාර වෙනස් කරගන්න ඕනේ. දැන් බිම් සකස් කරනකොට අපි ඇත්තටම දෙපාර්තමේන්තුවේ වීගහ කියන්නේ අපි මුලින්ම මතක් කරගන්න වී කියන්නේ එකක් ජලජ පැලැටියක් නෙමෙයි. අනිත් එක වීගහේ තියෙන මූල පද්ධතිය ගැන පොඩි අවධානයක් තියෙන්න ඕනේ. දැන් මූල පද්ධතිය ගත්තොත් එimhe සාමාන්‍ය අඟල් 4ක් 5ක් විතර වගේ යටට පැතිරෙන නිකන් තන්තු මූල් පද්ධතියක් තියෙනවා. අපි වී ගුවන් ගහක් ගලවලා බැලුවොත් ඔයාලා ඔයාලට දැක් ගන්න පුළුවන් පොඩි කිඳි කිඳි මූල් ටිකක් තියෙනවා. අපේ ගැදරක ඔස්සක් වගේ ඒ වගේ මූල් ටිකක් තියෙනවා. ඒතකොට මේ මූල් ටික යන්න හොඳ වටපිටාවක් අපි හදලා දෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණය. එතනදී මේ මූල් ටික යන ගැඹුරට අපි පසකස් කරන්න ඕනේ. ගැඹුරට හැවෙන්න ඕනේ. ඉතින් ඒක අපිට අනිවාර්යෙන් කළ යුතු දෙයක්. මොකද අපි ඒක අපි මේ දවස්වල කරන සමහර වැරද්දක්. මොකද දැන් අපි දැකලා තියෙන දැන් ඔයාලා උදාහරණයක් ඇටිට ඔයාලා නිකන් පාරේ යනකොට දැකලා ඇති බිම් සකස් කරනවා ලොකු ට්‍රැක්ටරයකින් නැත්නම් පොඩි ට්‍රැක්ටරයකින්. රෝද දෙකේ නැත්නම් රෝද හතරේ ට්‍රැක්ටරේ. එතකොට ඔයාලා දැකලා ඇති ඒ සඳහා පාවිච්චි කරන උපකරණ. ඒ කියන්නේ බිම සකස් කරන්න අපි උපකරණ තියෙනවනේ එක එක. දැන් අපි අත්කින් කරනවා උදැල්ල තියෙනවනේ. ඒ වගේ ට්‍රැක්ටරයකට අපි නගුලක් අයි කරනවා. ඒ නගුල වෙනුවට අපි ගොඩක් වෙලාවට පහසුවට අපි දැන් ට්‍රැක්ටර් වලින් හාන කට්ටිය සහ ගොවීන් පහසුවට රොටවීටරය කියලා තියෙනවා දෙවෙනියට බිම් සකස් කරන උපකරණ. ඒ කියන්නේ ලොකුවට කැඩිච්ච පිඩැල්ල පස්සේ කුඩු කරලා ගන්න උපකරණයක් තියෙනවා රොටවීටර එක. රොටරිය කියලා කියනවා අපි. ඒක ඉතින් කියන්නේ තල ටිකක් කැරගෙනවා අර පස් ටික මේ මිශ්‍ර වීම සඳහා කැබලි වීම සඳහා. ඉතින් ඒ උපකරණය තමයි මුලින්ම පාවිච්චි කරන්නේ. එතකොට ඒ උපකරණය ගොඩක් වෙලාවට යටට කැඩෙන්නේ. අර මං කිව්වා වගේ අර අපි මූල පද්ධතිය අපි අඟල් 5ක් 6ක් යටට යන මූල පද්ධතිය යන්න උමනාව තිබ්බට නමුත් පස කැඩෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ නිසා වඩාත් හොඳ වෙන්නේ නගුලකින් බිම පෙරලෙන්න හානික. තියෙන ඒ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරන්න අපි මුලදීම වරද්දා ගන්න තැන උතන. ඒ කියන්නේ බිම හරියට හදාගත්තොත් තමයි අපිට හොඳට හොඳ වගාවක් ගන්න පුළුවන් සහ හොඳ වල් මර්ධනයක් කරගන්න පුළුවන්. එතන වල් මර්ධනයේ මූලිකම අවස්ථාව ගන්න අපි තියෙන වල් ටික දැනට අපි සාමාන්‍යයෙන් අපි බිම සකස් කරනකොට කුඹුරේ තියෙන වල් යම්කිසි වල් ප්‍රමාණයක් තියෙන. ඒකට ඒ තියෙන වල් අපිට පුළුවන් බිම් සැකසීමේදී 90%ක් විතර තියෙන වල් ටික මර්ධනය කරගන්න. ඉතින් ඒක අපි රොටවේටරය පාවිච්චි කරොත් අපිට ඒ වැඩේ කරගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම පිඩැල්ල පෙරලෙන්න හාලා හොඳ බිම් සකස් කිරීමක් කරලා සහ කාබනික පොර යොදලා මේක සකස් කරගන්න ඕනේ. එතකොට තමයි මේක හොඳම වගාවක් හොඳම ඉදිරියේදී එන ගැටලු අවම කරන්නේ. මොකද දැන් මේ අපි වීගහ සාමාන්‍ය මාස 3-4ක් ගත්තොත් දවස් 105ක් විතර ජීවත් වෙනවා. ඒතර 105 පුරාවට යාට ගොඩක් ලෙඩ රෝග සහ අතුරු ආබාධ හැදෙනවා. ඒ අතුරු ආබාධ කලින් පාලනය කරගන්න අපි මුල ඉඳන්ම පිළිවෙලට මේ වැඩ කටයුතු කරගෙන යනවා. එහෙම නොවුනොත් අර අතරමැද්දදී අපිට සමහර දේවල් කරන්න බෑ. කරන්න සුදුසු වෙලාවක් නෙමෙයි ගහේ වර්ධක තත්ත්වයේ ගස්වල ප්‍රමාණයත් එක්ක අපිට සමහර දේවල් කරන්න බෑ. මොකද ගහට විස වෙන්න පුළුවන්, ගහට මේ හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කර යුතු සියලු දේවල් පිළිවෙලට කරගෙන આવොත් ඒ කියන්නේ බිම් සකස් කිරීම හරියට කරගෙන බිම් සකස් කිරීම තමයි ප්‍රධානම. 90%ක් විතර මේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ බිම් සකස් කිරීම හොඳට කරොත්. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අපි කෘෂි දෙපාර්තමේන්තුවේ විදිහට ලබා දීලා තියෙනවා.
ඉතින් මේ ගැන තවත් කතා කරන්න අපි සූදානම්. මේ එකතු වෙන්නේ ජීවන ගෙත්තමත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ වී වගාව සම්බන්ධයෙන්. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නා කෘෂිකර්ම උපදේශක අකිල පල්ලේවැල මහත්මයා. ඉතින් උපදේශක වඳුමනි දැන් අපි කතා කරා වගේ දැන් අපි දැන් කතා කරා මේ වී බීජ විවිධාකාර වී බීජ තියෙනවා. ඒවා වගා කරන්න විවිධ පස් වර්ග හදා ගන්න විදිය ගැන කතා කරා. එතකොට මේ සම්බන්ධයෙන් කතා කරද්දී දැනගන්න කැමති මේ සඳහා යම්කිසි ඉඩම් ප්‍රමාණයක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් මොකද ඔබතුමා දක්වන අදහස? ඇතරම වී වගාවේ ඉඩම් ඕන ප්‍රමාණයකින් අපිට වගා කරන්න පුළුවන්. ඒක අපි බලපාන්නේ අපේ අවශ්‍යතාවය අනුව. විශේෂයෙන් අපි ගෙදර අවශ්‍යතාවයකට පරිභෝජනය කරනවා නම් නිවසේ ඉන්න සංඛ්‍යාව අනුව අපිට ඒකට අදාළව අපිට එක්කෝ අක්කර කාලක නැත්නම් අක්කර භාගයක විතර වපසරියක් වගා කරගන්න පුළුවන් කන්නයක් තුල. නමුත් අපිට අපි සමහර වෙලාවට අපි අලෙවි කරන්න වගා කරනවා. ඒ කියන්නේ අපි ටිකක් වැඩිපුර වී වගා මේ සඳහා බීම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි ඒක අස්සද්දලා ගන්න ඕනේ. එතකොට අපි වැඩි ටික අපේ අලෙවි කරන්න ගන්නවා. ඒක අපේ ආර්ථිකයට වාසිදායක තත්ත්වයක්. ඊට අමතරව තව කෙනෙකුට පුළුවන් ටිකක් වැඩිපුර තියෙන හොඳට වගා කරන කෙනෙකුට බිත්තර වී වගාවක් කරන්න. එතකොට බිත්තර වී වගාවක් කරනවා නම් වැඩි ඊටත් වැඩි ආදායමක් ගන්න පුළුවන්. මොකද බිත්තර වී වල මිල වැඩිනේ. සාමාන්‍ය වී වලට වැඩි. එතකොට හරි විතර වී කරනකොට නියම ක්‍රමවේදයට කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳට ඒ පාලන කටයුතු හරියාකාරව කරලා ඒ කරොත් අපිට හොඳ ආදායමක් ගන්නවා. එතකොට අපිට අපිට තියෙන වපසරි අපි තීරණය කරගන්න ඕනේ. අපිට අපේ අවශ්‍යතාවය අනුව අපිට පරිභෝජනය සඳහාද අපි කරන්නේ? එහෙම නැත්නම් අපි අලවි සඳහාද නැත්නම් විතර වී වගේ එකක් සඳහාද? ඒ දේ අපි තීරණය කරනවා. ඊට අමතරව අපිට තියෙන පහසුකම් ටික, ඒ කියන්නේ අපේ යටිතල පහසුකම් ටික, අපේට ශ්‍රමයේ අපේ විශේෂයෙන් අපේ පවුලේ ශ්‍රමයේ අපිට යොදා ගන්න පුළුවන්ද නැත්නම් අපිට ශ්‍රමයේ පිටතින් ගන්න වෙනවද? ඒ ඔය කියන කාරණාත් එක්ක අපිට තීරණය කරන්න වෙනවා. අපි කරන වපසරිය ගැන නැත්නම් අපි සාමාන්‍යයෙන් වී ප්‍රභේදයක් මෙච්චර මේ වපසරියෙන් වගා කරන්න කියලා එකක් නැහැ. ඕන තරම් වගා කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම තමයි අපි යායවල් පිටින් වගා කරන්නේ. ඉතින් අර කිව්ව ඉස්සර කිව්වා වගේ කාරණා ටික පදනම් කරගෙන අපිට තීරණය කරන්න පුළුවන් අපේ හැකියාව මත අපි කොච්චර ප්‍රමාණයකට වගාවට යනවද කියලා. එතකොට දැන් අපි දන්න ඔය බිත්තර වී වගේ විවිධ වී වර්ග තියෙනවානේ. එතකොට මේවවල අස්වැන්න ලබා ගන්න විවිධ කාල තියෙනවද? ඒ කාල සම්බන්ධයෙන් අපි කාලය සම්බන්ධයෙන් කතා කරොත් කොහොමද? ඔව්, ඇත්තටම වී වර්ග ගැන නැවතත් චූටි මතක් කිරීමක් අපි කරොත් සාමාන්‍යයෙන් අපි වගා කරන වර්ගය අපි තීරණය කරන්නේත් අපේ අවශ්‍යතාවය අනුව. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි වැඩිපුරම දැන් අපි බස්නාහිර පළාත ගත්තොත් වැඩිපුරම පරිභෝජනය කරන්නේ සුදු පාට වර්ග, විශේෂයෙන් සුදු සම්බ වර්ග. ඒකට හේතු වෙලා තියෙන්නේ ඇත්තටම අපි ඉස්සර මම හිතන්නේ රතු වර්ග පරිභෝජනය කරා. නමුත් දැන් ඒකට වෙලා තියෙන්නේ අර අපි මේ නාගරික වීම එව්වත් එක්ක අපේ ළමයි සමහරට මේ නාගරික ගත වෙලා අර ග්‍රාමීය පරිසරවල මිදීම තුළ අපි වැඩිපුරම සුදු සහල් පරිභෝජනයට ඔබ අපේ ප්‍රේක්ෂක ගත්තත් එහෙම තමයි වැඩිපුර පරිභෝජනයට නැඹුරු වෙලා තිනවා. නමුත් අපි අපගේ සෞඛ්‍ය ගැන සැලකුවොත් අපිට සුදු සහල් විදි නෙමෙයි රතු සහලුත් අපිට පරිභෝජනයට ගන්න වෙනවා. මොකද විශේෂයෙන්ම ලෙඩ රෝග වලට මේ වැඩිපුර පාත්‍රී වෙන්න බලපාන සාධක සම්බ වර්ග වල ගොඩක් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් රතු පාට නාඩු වර්ග පාවිච්චි කරන හොඳයි. සුදුත් නාඩු හොඳයි. ඒ නිසා ඒ වගේ ගන්න පුළුවන්. එතනදී උපදේශකතුමනි දැන් අර ඒ රතු හාල් කන්න කියන කතාව අපි සමාජයේ කොතිකුත් අහනවා. සුදු හාල් කන්න එපා, වැඩි රතු හාල් කන්න කියන එක අපි කොතිකුත් අහනවා. දැනගන්න කැමති මොකක්ද ওই තරමට රතු හාල් කන්න කියන්නේ? මොකක්ද ඒකේ තියෙන ගුණත්වය? මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය කියලා දැනගන්න කැමතියි. ඔව්, ඇත්තටම එතන අපි ඒ වර්ණයත් එක්ක ගත්තම අපිට පහසු වෙලා තියෙන්නේ. උතන අපිට තියෙනවා සහලේ ගත්තම සහල් බීජේ මේ දහය පොත්ත අයින් කරාට පස්සේ, ඒ කියන්නේ අපි වී බීජය ගත්තම වී බීජේ පිට තියෙන ඝන පොත්ත අයින් කරාට පස්සේ සහල් ඇටේ හම්බෙන්නේ. ඒතර සහල් ඇටේ ඊට ඒ කියන්නේ දහය පොත්තයි සහල් මැද ඇටේ අතර පොඩි කුරුට්ට කියලා අපි කියනවා. ඒ කියන්නේ පොඩි තට්ටුවක් තියෙනවා, පොඩි කෙඳි තියෙන. ඒ කියන්නේ ෆයිබර්. ඒතකොට ඒක අයින් වෙනවා ගොඩක් වෙලාට සුදු සහල් වල. මොකද සුදු සහල් අරගෙන ඒකේ සුදු පාට වැඩි කරන්න වී මෝල් වලදී ඒ සැකසුම් කටයුත්තදී හොඳට පොලිෂ් කරනවා. ඒක හොඳට මේ පොලිෂ් කරලා ඒ උඩ තියෙන ටික අයින් කරනවා. අයින් කරාට පස්සේ අර ಗುಣ ටික තමයි උතන යන්නේ. නමුත් රතු සහලෙදි වෙලා දෙන මේ රතු ගතිය අපි රතු සහලෙ දකින්න නම් රතු ගතිය ඒගොල්ලෝ බාගෙට තමයි පොලිෂ් කරන්නේ. එතකොට ඒ රතු ගතිය තියෙනවා. එතකොට ඒ කෙඳි ටික තියෙනවා. එතකොට ඒක ඊටාම වැදගත් නැහැ. එතන මෙතන මේ සෞඛ්‍ය අතින් ගත්තොත් හොඳම දේ තමයි නාඩු වර්ග. ඒ කියන්නේ නාඩු වර්ග කියන්නේ ටිකක් ලොකු ඇට තියෙනවා දිනවනේ අපි දන්නවා නාඩු වර්ග. නාඩු වර්ග රතු හරි සුදු හරි ගැටලුවක් නැහැ. පරිභෝජනයට ගන්න පුළුවන් මේක 100%ක් අර කුරුට්ට අයින් නොකරන ලද සහ තම්බන ලද. ඒ කියන්නේ අපි දන්නවා වී අපි සහල් අපි පරිභෝජනය ගන්නකොට කැකුළු සහ තම්බපු සහල් කියලා තියෙනවා.
දර කැකුළු සහල් කියන්නේ අපි වී තම්බන් නැතුව ඒ කියන්නේ තම්බලා කොටලා ගන්නවා අපි තම්බලා කොටලා ගත්තොත් අපි තම්බපු සහල් කියනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාට ඔයාලා ඔය දකින්න ඔය ලස්සන ලස්සන නම් වලින් තියෙන ප්‍රීමියම් එහෙම කියලා තියෙන ඔය නම් වලින් තියෙන සහල් වර්ග ගත්තොත් තම්බලා කොටලා පොන්තට පොලිෂ් කරලා තියෙන ලස්සනට තියෙනවා තියෙන්නේ. ඒතර ඒවැ ගොඩක් වෙලාවට අර කියන ගුණාත්මක කොටස ගොඩක් වෙලාවට අයින් වෙලා දෙන. ඒක ඉතින් රස තියෙනවා. රස තියෙන්නේ සහල් ඇටේ තව දේවල් තියෙනවනේ. රස තියෙනවා නම් අර ගුණාත්මක කෙඳි කොටස් ඒව අයින් වෙලා. ඒතකොට අපේ ශරීරයට කෙඳි කියන එක ඉතා වැදගත් වෙනවා. ඒතර ඒ නිසා තමයි අර අපි රතු සහල් ගන්න කියන්නේ රතු සහලේ අපිට රතු ගතිය තියෙනවා කියන්නේ අපි මේ ගුණාත්මක භාවයේ නිරන්තරයෙන්ම රැඳිලා තියෙනවා. රතු ගතිය ඒකෙත් අයින් කරන්න පුළුවන්. දැන් රතු සහලේ ඇත්තරම හොඳට පොලිෂ් කරොත් ඒක සුදු කරන්න පුළුවන්. නමුත් ඒක සුදු කරත් ඒකේ වටිනාකම නැති වෙනවනේ. ඒ නිසා අපි පරිභෝජනය කරනකොට වැදගත්ම වෙන්නේ තම්බපු නාඩු වර්ගය. ඒ කියන්නේ ඇට ලොකු වර්ගය. එතකොට අපිට අර ශරීරයේ සීනි ලැබීම අඩු කරගන්නවා. සීනිත් එක්කනේ අපිට ලොකු ප්‍රශ්න තියෙන්නේ. සීනි සම කොලෙස්ටරෝල් එනවා. ඊළඟට ඇඟේ සීනි වැඩි වෙනවා. අපිට ලොකු ප්‍රශ්නනේ දැන් නාගරික ජනතාවගෙන් වැඩිම ගැටලු ඇති කරන්නේ ඔන්න ඔය සෞඛ්‍ය ප්‍රශ්නේ තමයි. ඉතින් ඒක අපිට පාලනය කරගන්න හොඳම එකක් තමයි මේ තම්බපු නාඩු මේ සහල් පරිභෝජනය ගන්න. ඒක රතු හරි සුදු හරි වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නිසා ඒ පරිභෝජනයේදී ඉතාම වැදගත් වෙනවා අර සමහර දුර්මත තියෙනවා එක එක. නමුත් අපි ඒවට එලෙමෙන්න හොඳ නැහැ. මේක අපිට මොනවා හරි කමක් නැහැ නාඩු වර්ගයක් පරිභෝජනයට ගන්න හොඳයි. නමුත් අපේ ගොඩක් අය මේ පරිභෝජනයට අකමැත්තක් දක්වන මොකද දැන් වැඩිහිටි පරම්පරාවක ගන්න ආහාරයට ගන්න කැමති වුණාට සමහර දරුවෝ කැමති නැහැ. ඒතර ගෙදර ගියන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අකමැත්තක් තිබ්බත් දරුවව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු කරන්න එක අම්මෙක්ගේ තාත්තෙක්ගේ වගකීමක් වෙනවා. අකමැත්තෙන් වුණා දරුවන් මේ දේවල් වලට පුරුදු කළ යුතුයි නේද? අනිවාර්යයෙන්ම එහෙම දරුවෝ ඒ සඳහා යොමු කළ යුතුයි. ඒතර මේ පුරුදු කිරීමත් එක්ක දැන් සමහරක් වෙලාවට සමහරක් විට දරුවන්ට මේ සම්බන්ධයෙන් අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒතකොට අම්මෙක් තාත්තෙක් විදිහට වැඩිහිටියෙක් විදිහට ඔබට වගකීමක් තියෙනවා. සමාජමය වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් දරුවන්ව දැනුවත් කරන්න. ඒ කියන්නේ හොඳ මොකක්ද නරක මොකක්ද කියලා දරුවෙක්ට කියලා දෙන්න ඕනේ අම්මෙක් තාත්තෙක්. එතකොට තමන්ගේ දරුවට හොඳම දේ දෙන එක අම්මෙක්ගේ තාත්තෙක්ගේ යුතුකමක් බවට පත් වෙනවා. ඉතින් ඒ දෙත් මතක් කරන ගමන් මම දැනගන්න කැමතියි ඔබතුමන්ගෙන් දැන් අපි කතා කරපු දැන් විවිධාකාර වී වර්ග තියෙනනේ. එතකොට මේ ඒ විවිධාකාර වර්ගවල තියෙන වී වර්ගවල අස්වැන්න නෙලා ගන්න ආකාරයත් විවිධාකාර උපදේශකතුමනි? නෑ අතරම ඔව් මේ විවිධ ඒ කියන්නේ අස්වැන්න නෙලා යන කාලය වෙනස් වෙනවා. මම අර මුලින්ම කිව්වා අපි දවස් ඒ කියන්නේ මාස දෙකම හරි ඉඳන් මාස හයම හරි වෙනකන් යනවා කියලා. කෙසේ වෙතත් අපි කොයි වයසක් ගියත් අපි ලංකාවේ අසනු නෙලන්ඩ අපි ප්‍රධානම කන්න දෙකක් අපි වගා කරනවා. ජල සහ මහ කියලා. ඒතර ජල කන්නේ ගත්තොත් අපි සාමාන්‍ය අගෝස්තු 15 ඉඳලා සැප්තැම්බර් 1 ඉඳන් නේ අගෝස්තු 30 වෙනකන් වගේ තමයි අපි අසනු නෙලන්ඩ තීරණය කරගන්නේ. ඒතර ඒ අසනු නෙලන දිනේ යනව තමයි අපි පස්සට වගා කරන දිනේ තීරණය කරන්නේ. ඊළඟ මහකන්නේ ගත්තොත් අපි මහකන්නේ කියන්නේ අපි වර්ෂ අවසානයේ දැන් මේ දවස්වල වගා කරලා තියෙන මහකන්නේ. ඒතර මහකන්නේ අසන නිලන්නේ වෙන්නේ ගොඩක් වෙලාවට පෙබරවාරි මාසේ 15 ඉඳන් 34 30ක් එන්නේ පෙබරවාරි මාසේ 28 මාර්තු මාසේ පළවෙනි දා දෙවෙනි දා අතර අසන නිලන අවස්ථාවකට තමයි අපි මහකන්නේ සකස් කරලා තියෙන්නේ. එතකොට ඒකට හේතුව අපි දන්නවා ලංකාවට වර්ෂාපතනය වැටෙනවා. දැන් මේ දවස්වලත් වහිනවා. වර්ෂාපතනය වැටලා අඩුම මේ වර්ෂාපතනයක් ලැබෙන කාලේ තමයි අපි ගන්නේ අස්වැන්න නෙලන්නේ. ඒ කියන්නේ අපි ඔයාලා නිකන් අධ්‍යයනය කරලා බැලුවොත් ඔයාලට පේනෙයි අගෝස්තු මාසේ සහ පෙබරවාරි මාසේ තමයි ලංකාවට අඩුවෙම වහිනේ. ඒතකොට ඒ කාලේ තමයි අස්වැන්න නෙලන්න ඕනේ. මොකද අස්වැන්න නෙලන්න ඕනේ වීලි අවස්ථාව මොකද වැස්සට අස්වැන්න නෙලුවොත් අස්වැන්නට හානි වෙනවා. ඒ නිසා වීලි අවස්ථාවක අස්වැන්න නෙලෙන්න වෙනවා සහ අස්වැන්න සකසන්න වෙනවා. සකසන්න කියන්නේ ඕක පොඩ්ඩක් වේල ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි වී ගොයන් ටිකක් කපලා ගන්නකොට වී ඇටයක තෙතමනින තියෙනවා සාමාන්‍යයෙන් 125ක් විතර වගේ. නමුත් ඒ 25 තියෙන එකක් ගබඩා කරලා තියන්න බෑ. තිබ්බුත් එහෙම ගුල්ල ගහනවා විවිධ ගැටලු ඇති වෙනවා. ඒ නිසා අපි මේක 113ට විතර වගේ වේල ගන්න ඕනේ. ඒ කියන්නේ තෙතමනින අඩු කර ගන්න ඕනේ. ඒ කියන්නේ වී ඇටේ තියෙන ජල ප්‍රතිශතය 113ට වෙනකම් බස්ස ගන්න ඕනේ. ඒ සඳහා අපි සූර්යාලෝකයෙන් තමයි ඇත්තටම ලංකාවේ වේල ගන්නේ. මොකද අපිට වෙන විද්‍යුත් විදිහට ඩ්‍රයර් වගේ ඒ වගේ දේවල් පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. ආර්ථික තත්ත්වත් එක්ක ඒ නිසා අපි සූර්යාලෝකය පාවිච්චි කරන නිසා හොඳට ඉරව් වැටෙන්න ඕනේ. ඒ නිසා අර කාල දෙක ගන්න. ඒතර ඒ කාල දෙකේ අස්වැන්න නෙලන්න නම් මාස දෙකමාර එකක් වගා කරන්න ඕනේ. ඊට මාස දෙකමාරකට කලින්. මාස 6 එකක් නම් ඊට මාස 6කට කලින්. ඒ වගේ අපි දින තීරණය කරන මේ ආකාරයෙන් නමුත් අපි කෙසේ වෙතත් අස්වැන්න නෙලන්නේ එකම වකවානුවක. එහෙම තමයි ලංකාව තුළ වගා රටාව හැදිලා තියෙන්නේ. මේ තියෙන වර්ෂාපතන රටාවත් එක්ක ගලපලා තමයි මේක හැදිලා තියෙන්නේ. මේක අනාදිමත් කාලයක සිට හදාගෙන ඉන්න. නමුත් දැන් යම් කිසි වර්ෂාපතන රටාවල් අපි හැමෝම දන්නවා වෙනස් වෙලා තියෙනවා. මේ දේශිනුකේ විපර්යාසයත් එක්ක. ඒකෝර අපි පොඩි පොඩි මේ වෙනස්කම් කරමින් මේකට අනුගත වෙනවා.
එහෙම තමයි දැන්ට ලංකාව තුල වගා කර කටයුතු කරගෙන යන්නේ. ඒතොර උපදේශකතුමනි අපි දන්නවා දැන් ඔය වගා කිරීම කටයුතුත් එක්ක පලි බෝධකයන්ගෙන් විවිධාකාර විදිහේ බලපෑම් බාධා ලැබෙනවා. එතකොට මේ පලි බෝධකයන් ඇවිල්ලා ඔය වගාවට විවිධාකාරයෙන් හානි කරනවනේ. එතකොට මේ සම්බන්ධයෙන් ඒ පලි බෝධකයන් එක්කින් එක්කෙනාට වෙනස් වෙන විදිහේ එකිනෙකට වෙනස් වෙන විදිහේ ඒවවලට මොන හරි පිළියම් තියෙනවද නැත්නම් පොදු පිළියමක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? ඒ ගැන කතා කරොත් අපි කොට පලි බෝධකයන් සම්බන්ධයෙන් ඔව් පලි බෝධකයෝ ගැන පොඩ්ඩක් අපි යම්කිසි අදහසක් ගන්න වෙනවා ඉස්සෙල්ලම. පලි බෝධකක ගත්තාම අපිට ඇත්තටම වල් පැලැටි යම්කිසි පලි බෝධකයක් අපි ගත්තත් එහෙම ක්‍රුමීන් ඉන්නවා. පලි බෝධකක ගත්තාම එකක් හානි කරන ඊට පස්සේ වල් පැලැටි අනිත් එක රෝග. අපිට වගේ තමයි අපිටත් රෝග හානි කරනවා අපිට සත්තුන්ගෙන් හානි නම් අඩුයි නමුත් අපිට රෝග හානි කරන රෝග ගත්තත් අපිට වෛරස් රෝග තියෙනවා මේ ගස්වලට බැක්ටීරියා රෝග තියෙනවා දිලිය රෝග තියෙනවා. අපි ක්‍රුමීන් ගැන කතා කරොත් ක්‍රුමීන් අපිට පැල මං කිව්වේ සාමාන්‍ය මාස 3හමාරක වර්ගයක් අපි ලංකාවේ වැඩිපුරම වගා කන්නේ මාස 3හමාරක් වයස් තියෙන වී වර්ග. ඒතර මාස 3හමාරක වයසක් තියෙන වී වර්ගයක් ගත්තොත් දවස් 105ක් යා ජීවත් වෙනවා. ඒතර 105 තුල පටන් පැලේ පැලවෙච්ච දවසේ ඉඳලා ගොයන් ටික කපන කම්ම හානි කරන ක්‍රුමීන් ඉන්නවා. දැන් උදාහරණයක් ඇරෙද්දොත් අපි ඉස්සෙල්ලාම අපිට පැලේ පැල වෙලා දවස් කීපයක් යනකොට ඒ කියන්නේ වී ඇටෙන් එළියට ඇවිල්ලා දින කීපයක් යන දවස් පහක් විතර යනකොට අපිට හානිය එනවා පැලමැක්ක කියලා සතේ. ඉතින් යාගේ හානිය ගොඩක් දරුණුයි අපි හරියට අඳුර නොගත්තොත් හානිය දරුණුයි. ඒ කියන්නේ සම්පූර්ණ 100%ක් වගා හානියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට දවස් 10ක් විතර තව ගිලා ඒ කියන්නේ ගොයමට දවස් 15ක් විතර යන රෙනවා කොපු පණුව කියලා එක්කෙනෙක්. ඒතර යා කොල කපාලා ගහ විනාශ කිරීමක් කරනවා. ඊට පස්සේ දවස් 20 ගණන් විතර යනකොට කොලහ කුළු දලඹුව කියලා එක්කෙනෙක් කරනවා. එයා කරන්නේ කොලේ අකුලගෙන මේ කොලේ කොටස් යසුරා බුණා. එතකොට අර අපිට ප්‍රබාසන් ශ්‍රේෂණය කරන්න පුළුවන් වටපිටාව වැඩි වෙනවා. අර සාමාන්‍යයෙන් අපි ගහේ පත්‍ර සංඛ්‍යාව වැඩි වෙලා පත්‍ර ක්ෂේත්‍රඵලයේ වැඩි වෙනකොට තමයි හොඳට ඉරාවුව වැටෙනොත් ප්‍රබාසන් ශ්‍රේෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් නමුත් අර සත්තුන්ගේ හානිය නිසා ප්‍රබාසන් ශ්‍රේෂණය කරන්න අපහසු වෙනවා. ඒ නිසා අස්සන්න අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ආය දවස් 30 ගණන් විතර වෙනකොට අපිට ආයෙ හම්බ වෙනවා දුඹුරු පැල කීඩේව. අපි හැමෝම අහලා ඇති කීඩේව ගහලා එහෙම කියලා. ගොඩක් වෙලාවට අපේ ප්‍රවෘත්ති වල එහෙම නැත්නම් පුවත්පත් වල දැක ගන්න පුළුවන් දුඹුරු පැල කීඩාවගේ හානිය නිසා මෙහෙම අම්පාර ප්‍රදේශේ නැත්නම් වීලි කලාපී යම් ප්‍රදේශයක් දාලා ලොකු හානියක් වෙලා තියෙනවා කියලා. ඒක අපේ තෙත් කලාපේටත් හරි නැත්නම් මුළු ලංකාවට මේක හා සමානව බලපානවා. ඒ ලොකුම හානිය කරන එක්කෙනා තමයි දුඹුරු පැල කීඩේව කියන්නේ. මොකද එයා වසංගතයක් වගේ වෙන්න පුළුවන්. එයාට පුළුවන් එයා වගේ පස් ගුණයක් ඉසුරා බොන්න. එයා චූටි සතෙක්. අපි ගත්තොත් එහෙම ඇඳ මකුණෙක් විතර. ඔයාලා නිකන් දැකලා තියෙන නිකන් පොඩියට කිව්වොත් නේද? අන්න ඒ වගේ. එතකොට එයාට පුළුවන් එයා වගේ පස් ගුණයක් ඉසුරා බොන්න. එතකොට එයාගේ ඊට අමතරව එයාගේ ඇඟ තුල විසක් තියෙනවා. ඒ විස ශාකයට එයා ඉසුරා බොනකොට විස ශාකය තුලට යනවා. ඒ ගියාම ශාකය ඉක්මනින් මිය යනවා. එතකොට සම්පූර්ණයෙන්ම වගාහනියක් වෙනවා. ඒ දවස් 35ක් කියන්නේ ගොවි මහත්තයා ගොඩාක් අමාරුවෙන් ලොකු වියදමක් දරලා පෝර දාලා වල් මර්ධනය කරගෙන තියෙන වගාවක්. ඉතින් ලොකු වියදමක් දරලා. ඒ කියන්නේ යන වියදමින් 80%ක් විතර ඒ වෙනකොට එයා දරලා ගොවියා. එතකොට ඒ වෙලාවේ ඒ වගේ හානියක් වුණාම ගොවියෙකුට දරා ගන්න අපහසු වෙනවා. ඊට පස්සේ කරල් හැදෙනකොට ආයෙනවා ඔන්න ගොයම් මකුණා. ඒ කියන්නේ ගොයමේ තියෙන ගොයම් කරල් වල යසුරා බුණා. උරාබී ලෙවෙලා විනාශ කරනවා. ඊට අමතරව පුරුප්පණුව කියලා කෙනෙක් ඉන්නවා. ඔය කියන ලොකු හානි ටිකක් තියෙන ඉතින් ඇත්තටම අපි කතා කරොත් කෙනෙක් එකපාරට බලුවොත් මේක බය හිතෙනවා. මේක ලොකු ලෙඩ රෝගයක්. නමුත් ඇත්තටම මේ ටික සියල්ලම අපිට පාලනය කරගන්න පුළුවන්. මේක පාලනය කරගන්න අපිට ඒකාබද්ධ ක්‍රමවේදයකට යන්න වෙනවා. මේක තෙල් ගහලා පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මේක මේ කෙනෙක් හිතනවා නම් කොමිනාශක ටිකක් අරන් මේක ගහලා පාලනය කරන්න පුළුවන් කියලා ඒක සත්‍යක් නෙමෙයි. මේක ඇවිල්ලා මුල ඉඳන්ම බිම් සකස් කරන තැන. බිම් සකස් කරනකොටම අපි හරියට බිම හදා ගන්න ඕනේ එකක් තමයි හොඳට නියරවල් ටික සුද්ධ කරලා නියරේ යම්කිසි සමහරයකට නියරේ තමයි ওই සත්තුන්ගේ බීජ විතර තියෙන්නේ නැත්නම් යාගේ යම්කිසි ජීවන චක්‍රයේ අවස්ථාවක් කියන්නේ නියරේ. මොකද අපි බිම් සකස් කරනකොට සම්පූර්ණයෙන් පස අනිත් පැත්ත පෙරලන නිසා පසේ ඉන්න අය ඉන්නවනම් විනාශ වෙනවා. නමුත් නියර අපි බලන්නේ නියරේ අර සත්තු ඉඳලා කුඹුරට එනවා හිමින් සැරේ. ඉතින් ඒ නිසා නියර හරියට පිරිසුදු කරගන්න ඊට පස්සේ ඊට පස්සේ අපි නිරන්තරයෙන් කුඹුර පරීක්ෂා කරන්න ඕනේ. අපිට ඕන දෙයක් පුළුවන් පළවෙනි අවස්ථාවේ දැක්කම වින අයින් කරලා දාන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලම දැක්කම අපිට ඔක අතින් කඩලා අයින් කරන්න පුළුවන් හැකියාව තියෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවෙදී අපි දැක්කොත් අපිට අයින් කරගන්න පුළුවන්. නමුත් අපි කුඹුරට යන්නේ නැතුව වී ටික වගා කරලා අපි යන්නේ මාසෙකට සැරයක් විතර බලන්න යනවා නම් හරියන්නේ නැහැ. ඒ නිසා අපි නිරන්තර වගා පරීක්ෂාව කරොත් අපිට මේ කෘමිහානි ඔය කිව්ව කෘමිහානි ඔක්කොම ටික පාලනය කරගන්න පුළුවන්. සරල ක්‍රම තියෙනවා. ඇත්තටම ගොඩක් සරල ක්‍රම තියෙනවා. අපිට මේ ඔයාලට එක එක හානි එනකොට අපිට ගෝජන සේවාවට සම්බන්ධ වෙලා අපේ උපදේශක මහතුරු හම්බුණා නම් කලින් කරන්න ඕන ක්‍රමයක් අහගන්න පුළුවන් තියෙන සතාගේ ගැටලුවන. උදාහරණයක් විදිහට අපි ගත්තොත්
දැන් වෙල් මීයාගේ හානිය. දැන් මෙතෙත් කල අපි ලොකු හානියක් තියෙන එක මීයා. අපි සාමාන්‍ය කෘමි සතෙක් නෙමෙයි ලොකු සතෙක්. ශීරපයි සතෙක්. නමුත් එයා කුඹුරේ සාමාන්‍ය බණ්ඩිය අවසන් වෙන කරල මෝදු වෙන අවස්ථාවේ කුඹුරේ හොඳම ගොයන් ටික ආහාරයට ගන්නවා. ඒ කියන්නේ යාගේ පරිභෝජන සඳහා ආහාරයට ගන්නවා. කාලා ඉතින් ගොයන් ගස් ටික මරලා දානවා. දාපුවාම ඒ හොඳම ටික කන්නේ. ඒක ආපුවාම අර අපේ අස්වැන්නෙන් 50%කට එහා ලොකු හානියක් කරනවා. මේක 100%ක් හානි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ කෙනෙකුට අපිට පුළුවන් කුඹුරේ සාමාන්‍ය පැල ගොයීමේ පැල වෙලා පඳුරු දමන අවස්ථාව නැත්නම් අපි ගත්තොත් දවස් 25ක් 30ක් විතර වෙනකොට කුඹුරේ තැන් තැන් වල පොල් පිටි හිටවන්න. පොල් පිටි පොල් ඔලුව වගේ උඩට හිටින්න පොල් පිටි. එතකොට අර කුරුල්ලෝ ඕක ඇවිල්ලා වහනවා. එතකොට කුරුල්ලන්ට අර එන්න සුදුසු තැනක්. එතකොට කුරුල්ලෙක් කියලා ආවම අර වගේ චූටි සත්තු අල්ලගෙන කනවා. ඊට අමතරව රාත්‍රී කාලයට අපි දන්නවා රාත්‍රී කාලේ ගමක් කරන සත්තුනේ බකමූණ වගේ ඒගොල්ලෝ රැයට එනවා. ගොඩක් වෙලාවට මීයත් සක්‍රීය වෙන්නේ රැයට. රැයට තමයි ආහාර ගන්නේ. අර ගොයන් ගස් කපන්නේ. ඒතර අර බස්සට ඇවිල්ලා වහන්න නැත්නම් ඒගොල්ලන්ට ඉන්න තැනක් තියෙනවා නම් එයා ඇවිල්ලා වහලා ඉන්නකොට අර සතා රැයට එයා දකින්න රාත්‍රී දෘෂ්ටියක් තියෙනවනේ යාට. ඒතර එයා ඒක අල්ලගෙන යනවා. ඒතර ඒ වගේ පාලනයක් වෙනවා. මේක 100%ක් යම්කිසි සතෙක් මේ පරිසරයෙන් අයින් කරන්න බෑ. මොකද ඒක සඳහා අපි පාලනයක් තමයි කළ යුත්තේ. මොකද මේ සත්තු සියල්ලට මේ පරිසරයේ අයිති. එතකොට අපි ජෛව විවිධත්වයේ වැඩි රටක් ලංකාව. ඉතින් අපි ඒක හොඳින්ම දැනගන්න ඕනේ. ගොඩාක් සත්තු ඉන්නවා. අපි කුඹුරට ගියහම අපි දන්න සත්තු නොදන්න සත්තු ගොඩාක් ඉන්නවා. ඔය අතරේ තවත් ඉන්නව කට්ටියක් අපිට හිතකර සත්තු. හිතකර සත්තු කියන්නේ අපි අර හානි කරන සත්තුන්ව ආහාරයට ගන්නවා. එක්ක හානිකර සතාව ආහාරයට ගන්නවා කෙලින්ම. නැත්නම් එයාගේ බිත්තර ආහාරයට ගන්නවා. නැත්නම් එයාගේ පැටි එක හරි පොඩි කෙනෙක් ආහාරයට ගන්නවා. ඒ වගේ විවිධ අවස්ථා ආහාරයට ගන්න ඉන්නවා. අපි හොඳටම කුඹුරේදී දැක ගන්න පුළුවන් අපි දැනු අපේ ගොඩේ ඉඩකමක් දැක ගන්න පුළුවන්. එක්කෙනේ තමයි මකුළුවා. මකුළුව අපිට ගොඩාක් හිතකර සතෙක්. මකුළුව ගොඩක් වෙලාවට කුඹුරේ ඉන්නවා දැල් බැඳගෙන. එයා ඒ දැල්වලට අපි අර අපිට හානි කරන අර කිව ගොයම් මකුණුද නැත්නම් කීඩෑවද ඔයගොල්ලෝ අහු වෙනවා. අහු නම් එයා ආහාරයට ගන්නවා. එතකොට අර ඉන්න ගහනේ අඩු වෙනවා. අඩු වුණා අපේ කුඹුරේ එකෙන් ආරක්ෂා වෙනවා. 100% නෙමෙයි යම්කිසි පාලනයක් වෙනවා. මේ සත්තු හිටියට කමන්නේ කුඹුරේ. එක සතෙක්වත් නැති කුඹුරක් කොහෙවත් නැහැ. නමුත් අපි ඒ සත්තු පාලනයකින් ඉන්න ඕනේ. එතකොට ඒ වගේ අපිට තව දෙයක් ගන්න පුළුවන් බත් කූරු. අපි පොඩි කාලේදී අල්ලනවා ඇති ඔයාලා දැකලා ඇති බත් කූරව අල්ලලා අපි සෙල්ලම් කරනවා නූලක් ගැට ගහලා එක එකව කරනවා. ඒගොල්ලෝ ගොඩාක් හිත කරයි. මොකද ඒගොල්ලෝ පියාඹන ගමන් අර වගේ සතෙක් දැක්කහම අල්ලගෙන ආහාරයට ගන්නවා. ඒ වගේ පාලන කරන ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඒකාබද්ධ ක්‍රමවේද. ඒ කියන්නේ අපි රසායනික ක්‍රමයකට යන්න ඉස්සෙල්ලා ගොඩක් එන්න ඕනේ පියවර ගොඩාක් තියෙනවා. ඒ පියවර සියල්ලම අනුගමනය කරලා බැරි මොනොත් විතරයි අපි යම්කිසි රසායනික ක්‍රමවේදයකට යන්නේ. එහෙම නැතුව අපි මුලින්ම රසායනික ක්‍රමවේදයට ගිහිල්ලා අර සත්තු පාලනය කරන්න යන්නේ. ඉතින් අපිට ලෙඩ රෝග ගොඩාක් තියෙනවා. ඒ ලෙඩ රෝග කොච්චර තිබුණත් අපිට ඒවා පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. පාලනය කරන ක්‍රමවේද තියෙනවා. ඒ පිළිබඳව අපි දැනුවත් කරනවා. ඒ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වෙන්නත් පුළුවන් ගොවි මහතුන්ට. ඒ සඳහා කෙනෙකුට යම්කිසි රෝගයක් ඔයාගේ කුඹුරක දැක්කොත් එහෙම ෂණිකවම මේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ ඉන්න කෘෂි උපදේශක මහත්තෙක් හම්බ වෙලා පෙන්වන්න රූපේ දැන් අලුත් තාක්ෂණය යටතේ ඔයාලට WhatsApp group ෆොටෝ එකක් යවන්න පුළුවන්. ඒ වගේ දෙයකින් ටක් ගාලා මේ ෂණයකින් මේක සඳහා පිළිතුරක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙච්චර පරිපෝෂිත කියන්නේ මඩ පවත්තන්න මෙච්චර ක්‍රම සහ විදි තියෙනකොට සමහරක් වෙලාවට හිතනවා වෙන්න පුළුවන් ඔවා කරගෙන ඉන්න ඕනේ. ලේසිම විදිය තමයි මොන හරි කෘමිනාශක ටිකක් බාලනාශක ටිකක් දැම්මා ඔය ටික ඉවර කරා කියලා. නමුත් එහෙම කරන්න යන්න එපා. මොකද ඔබ මේ සහලින් ස්වයංපෝෂිත කරන්න යන්නේ මේ රටේ දරුවන්ට, මේ රටේ හෙට දවස, මේ රටේ අනාගතය. ඒ හින්දා හෙට දවසේ රටේ අනාගතය වෙනින්නේ ඒ දරුවන්න ලෙඩු ටිකක් කරන්න නැතුව හොඳ ශක්තිමත් පුරවැසියෝ ටිකක් කරලා රටට බාර දෙන එක සෑම ගොවි මහත්මයෙකුගේම වගකීමක් බවට පත් වෙනවා. ඉතින් ඒ කියන කතාවත් මතකයේ තියාගෙනම දැන් යමු කැටි විරාමයකට. වෙනේ ජීවන ගැත්තමත් එක්ක. ඉතින් උපදේශකතුමනි දැන් අපි දන්නා දැන් ඔය විවගව සම්බන්ධයෙන් අපි කතා කරා. දැන් අපි දන්නවා දැන් මේ විවගාවක් සම්බන්ධයෙන් කතා කරද්දී විවිධ කන්න තියෙනවා. කන්නෙන් කන්නයට අපි දන්නා විවිධ කන්න ක්‍රම තියෙනවා. එතකොට ඒ කන්න සම්බන්ධයෙන් කතා කරද්දී දැන් අපිට ප්‍රශ්නයක් එනවා. බලන් ඉන්න හැමෝටම ප්‍රශ්නයක් එනවා. මේ කන්න ක්‍රමේ කොහොමද වෙනස් වෙන්නේ? මේක මේ කන්නෙන් අර කන්නට යන්නේ කොහොමද? කන්න දෙකක් මේ විදිහට වෙන්නේ කොහොමද කියලා ඔය වගේ නිකන් ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරගෙන ඉමු. ඔව්. ප්‍රධානම කන්න දෙකක් හැටියට තමයි ලංකාව තුළ විවගව සිද්ධ වෙන්නේ. ඒක වර්ෂාපතනයේ පදනම් කරගෙන තමයි කන්න දෙක නිර්මාණය වුණේ. මොකද වර්ෂාපතන රටාවත් එක්ක අපි සාමාන්‍ය වර්ෂාපතනයේ අධ්‍යයනය කරොත් කන්නේ තුළ වර්ෂාපතනයේ පැතිරී යන ආකාරය අනුව ඒක වෙනස් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මුලින්ම අසනු ඒ කියන්නේ අඩුම වර්ෂාපතනයක් ලැබෙන කාලවකවානුවලදී අසන නෙලන දිනේ තීරණය කරන එතනින් මෙහාට තමයි කන්නේ තීරණය වෙන්නේ. එතනදී ජල කන්නේ විදිහට සැලකුවොත් අවුරුද්දේ මුලදී ඒ කියන්නේ පළවෙනි මේ මාස
ikannya itu Maret masih sih itu Agustus masih dakwa mana kalau sih mau tuh lah api jalan kani perdana masa di ke arah mana ikannya biasanya warga apa tuh nilai mosan sulam lagi ikannya api sama nih langkau itu warga apa tuh nilai benih perdana sulam rata dekat tuh nih diri mosan sulam sah isan itu mosan sulam itu orang ikannya langkau itu diri tadi keng ini sulangin sah isan itu keng ini sulangin tamai mereka itu awasnya jalan jalan wasu posisinya ini. Itu orang Mahakam ini di tamai Isan itu ke musan sulaning awasnya jalan lebih. Ini jalan yang kita agro teater mem, wajah perdana musan sulan dekat amatur belangkau bagiannya Bengal bahu kasri itu tiada rata kapi dano, hemovele ya mem vivida kelam bili. Ini sah langkau itu bisanya mem vivida awapat, eva ke dewa ini sah bishal warca apatnya kelapan. Eka tapi deh loko wasiak pun awasta tiada mukad. Apitnya arah perdana mem warca apatnya rata dekat amatur bahu amatur warca apatnya budak kelawar deh. Nampi එතන ඔයාලට යම් කිසි අත්දැකීමක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න අපි නිකන් නියක කාලයකට මුහුණ දුන්නේ නැහැ මෑත කාලිනම ලොකු නියකයකට මුහුණ දුන්නේ නැහැ අපි යම් කිසි සතියක් දෙකක් නියක තත්වයක් ඇල්ලුවත් තක් ගාලා ඊළඟට මොකක් හරි හේතුවකින් වහිනවා. එතන මේක හොඳ තත්වයක්. ඒ කියන්නේ අපි වර්ගාව ගැන පැත්තෙන් ගත්තොත් හොඳ තත්වයක්. මොකද අර අපිට විවගාරෝණ පැතිරිච්ච වර්ෂාපතන. ඒතකොට පැතිරිච්ච වර්ෂාපතන ලැබෙන්න එක හේතුවක් වෙලා තියෙනවා. ඉතින් අර කන්න දෙක ඔය කියන ජලය ලැබෙන රටාවත් එක්ක තමයි තීරණය කරේ. මොකද ඔය අපේ තියෙනවා සාමාන්‍ය සුළු වාරි මේ මහා වාරි මාර්ග පද්ධති. ඒ කියන්නේ අපේ ලංකාව ගත්තොත් අපේ ලංකාවේ තියෙන වැව් වමුණු අපේ පැණි රජදරුව හදපු වැව් වමුණු ඊට අමතරව අපේ මෑත කාලිනේ හැදිච්ච ජලාශ තියෙනවා. ඒ ජලාශ වලින් තමයි ගොඩක් වෙලාවට වගා බිම් වලට ජලය ගෙන යන්නේ. ඊට අමතරව ඒ ප්‍රමාණයට අමතරව යම් ප්‍රමාණයක් වර්ෂාවෙන් වගා කරන ඒවා තියෙනවා. ඒ කියන්නේ ඒවට ජලය ගෙන යන්න විශේෂ ක්‍රමවේදයක් නැහැ. විශේෂයෙන්ම යල මාර්ග පොඩි පොඩි යල මාර්ග තිබ්බට මේ වැව් වමුණු වලින් ජලය ලැබෙන්නේ නැහැ. Wala hema kumburu dekala ti podi kumburu wala gival pati tina hema wijaja elamar guling jali labenne warca apatane klebuno tama e podi elamar gula waturo ini e idang guling ina waturo siri lehi lehi meni teru warca apatane nisa waga karna bumi permane sir panaha karat pedi langkau tulu tina bumi permane ngi tukoda ini sa e warca apatane padana matama mi kana deke heduni teru e kana deke waga karna wi bargat wenas sila tina wijaja maha kana deka tut වැඩි මල් විවර්ග වගා කරනවා විශේෂයෙන් වැඩි බයස් ඒවා මාස 3මාරේට වැඩි ඒවා නමුත් 3මාර 2මාරත් වගා කරනවා නමුත් වැඩිපුරම මාස 4මාර ඊළඟ මාස 5මාර 6 වගේ ඒවා වගා කරන්නේ මහ කන්නේ මහ කන්නේ කියන්නේ අවුරුද්ද අවසානයේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසෙන් පටන් ගන්න කන්නේදී යල කන්නේදී ගොඩක් වෙලාවට කෙටි කාලින විප්‍රබිත් තමයි වගා කරන්නේ මොකද යල කන්නේ තියෙන වර්ෂාපතෙන් ලැබෙන රටාවත් එක් පදනම් කරගෙන තමයි ඒක තීරණය වෙලා තියෙන්නේ එනිසා මේ විදිහට යල සහ මහ කන්නේ තුලදී වි වර්ග වෙනස් වෙන්නේ මහ කන්නේට වැඩි වයස් එව්වත් යල කන්නේට අඩු වයස් එව්වත් වි විදිහට තමයි. එතකොට මේ උපදේශකතුමනි මේ කන්නේන් කන්නේට වෙනස් වෙන බීජ වර්ග තියෙනවා. දැන් අපි බීජ වර්ග භාවිතා කරනවා. එතකොට මේ කන්නේන් කන්නේට වෙනස් වෙනස් විදිහ බීජ වර්ග තියෙනවා. ඔව් දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම එකක් තියෙනවා මාස 5මාර බී වර්ග තමයි. මාස 5මාර 6 වී වර්ග අපි මහ කන්නේට විතරයි පාවිච්චි කරන්නේ. ඒක යල කන්නේ වගා කරන්න පුළුවන්. නමුත් ඒකේ අස්සන්න අපිට ගන්න වෙන්නේ මාස් කන්නේ. ඒ නිසා මේ මහ කන්නේම තමයි ඒක වගා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම දැන් කුෂන් දෙපාර්තමේන්තු හදලා තියෙන වැඩි දිනකළු වී වර්ග නම් කන්න දෙකම වගා කරන්න පුළුවන්. කන්න දෙකම වගා කරන්න පුළුවන්. ඊට අමතරව අතරමැදි කන්නේකුත් සමහර අය වගා කරනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රධාන කන්න දෙකට අමතරව කෙටි කාලින වී ප්‍රභේදයක් අතරමැද්ද. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් යල කන්නේ වගා කරලා අපි අගෝස්තු මාසෙදී මහ කන්නේ යල කන්නේ අස්සන්න නෙල්ල වෙලා ඒ ගමම්ම තව කන්නයක් වගා කරනවා. ඒ කියන්නේ කෙටි කාලින එක මාස දෙකමාරක වගේ එක. එහෙම වගා කරලා තුන්වෙනි කන්නකටත් යන තැන් තියෙනවා. මොකද ඒ වට ඉතින් ජලය ලබා ගැනීම පහසුකම් තියෙනවනේ. ඒ වගේ හොඳ ගුණාත්මක තත්ත්ව තියෙන පස හොඳ සහ ජලය සපයා ගැනීම හැකියාව තියෙනවනේ. ඒ වගේ අලුත් අත්දැකීම් බැලීමන කෙනෙකුට යන්න පුළුවන්. දැනටත් කරලලා සාර්ථක වෙච්චා ඉන්නවා කන්න තුනක් වගා කරලා. ඒ කියන්නේ අර යල සහ මහ කන්න දෙක අතර තවත් කන්නයක් වගා කරනවා කෙටි කාලින ප්‍රභේදයක්. ඒ වගේ වගා කරන ඉතින් වී ප්‍රභේද ගත්තොත් දැනට දෙපාර්තමේන්තු නිෂ්පාදනය කරලා තියෙන විශේෂයෙන් බතලගොඩ විපර්යේෂණ ආයතනයේ බෝඹුල විපර්යේෂණ ආයතනයේ ඊට අම්බලන්තර විපර්යේෂණ ආයතනයේ සහ ලබුදුව විපර්යේෂණ ආයතනයේ විසින් වී වර්ග නිෂ්පාදනය කරනවා දැනට ලංකාව තුල. ඒ කියන්නේ ලංකාව තුල දැන් ඔයාලා දැකලා ඇති BG කියලා වර්ග තියෙනවා. BG 374 BW 367 කියලා තියෙනවා. ඔකක නම් වලින් තියෙනවා. ඒ කියන්නේ මේ පරීක්ෂණ ආයතනයේ නම තමයි මුල තියෙන්නේ. ඒ නම තියෙන වී වර්ග. එතකොට ඒ වර්ග ඔක්කොම යල සහ මහ කන්න දෙකටම වගා කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. ඕන කෙනෙකුට ගැටලුවකින් තොරව වගා කිරීමේ හැකියාව තියෙනවා. ඒතර අපි දන්නවා දැන් දවසින් දවස තාක්ෂණය අලුත් වෙනවා. දවසින් දවස තාක්ෂණය ඉදිරියට ඇදෙනවා. මේ නව තාක්ෂණය අද විද්දි කරලියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නව තාක්ෂණයත් එක්ක මේ රටේ මේ ලෝකයේ හැම දෙයක්ම
තාක්ෂණය එක්ක දුවන ගමනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තාක්ෂණය අදාළ වෙන්නේ හැම දෙයකටම කිව්වට ගොවිතැනට කොහොමද තාක්ෂණය අදාළ වෙන්නේ කියලා අපි දැන් කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් උපදේශකතුමනි මම දැනගන්න කැමතියි දැන් ගොවිතැන සම්බන්ධයෙන් ගත්තම මේ විශේෂයෙන් වී ගොවිතැන සම්බන්ධ කරගත්තම මේ වී ගොවිතැනත් එක්ක නව තාක්ෂණය කියන එක මේ වෙද්දි කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? ඔව් වී ගොවිතැන ඇත්තටම මුල ඉඳන් අගට වෙනකන් ඒ කියන්නේ මේ බිම් සකස් කිරීම ඉඳන් අසනු නෙලන දක්වාම අපි නව තාක්ෂණය දැන් එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් බිම් සකස් කරන ගන්න එක ගැන කතා කරොත් අපිට බිම් සකස් කිරීම සඳහා පැමිණෙන යන්ත්‍ර දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ඔය ෆෝර් වීල් ට්‍රැක්ටර් කියන රෝද හතරෙන් වැඩ කරන ඒකේ අලුත් නගුල් වර්ග ඒව ඔක්කොම නව තාක්ෂණය අනුව මොකද ඒ පසට ගැලපෙන විදිහට ඒ ඉඩම් වලට ගැලපෙන විදිහට අලුතෙන් සකස්. ඊට අමතරව දැන් අලුතෙන් දිනනවා අර මේ දැන් රිමෝට් එකකින් වැඩ කරන වාහනයටත් දිනනවා. දැන් ලංකාව තුල නැතුණා ලෝකේ නිෂ්පාදනය කළා දැන් පාවිච්චි කරනවා. ඉතින් ඒ අර කෘතිම බුද්ධියෙන් වැඩ කරන ඒවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඊට අමතරව දැන් මේ බිම් සකස් කිරීමෙන් පස්සේ අපිට වැඩිපුරම අපිට ඇස ගැටෙන එකක් තමයි මේ පැලසිටි දැන් අපි සාමාන්‍යයෙන් ලංකාව තුළ 95%ක් විතර කරන්නේ බීජ වැපිරීම වගේ. ඒ කියන්නේ බීජ ටිකක් පැල කරලා විසි කරනවා කුඹරට. එහෙම තමයි වගා කරන්නේ. නමුත් ඇත්තටම හොඳ අස්වැන්නක් ගන්න සහිතරු පාලන කටයුතු පාස් වෙන්න හොඳම වැඩේ තමයි පැලසිටි වෙන එක. ඉතින් පැලසිටි වීම සඳහා පැලසිටි වෙන යන්ත්‍රයක් පාවිච්චි කරනවා. ඉස්සර අපිට අතින් පැලසිටුවා වල අපි කුඩා කාලේ දැකලා ඇති ලොකු කණ්ඩායමක් එකතු වෙලා වී පැල කරලා වෙලා පැල වෙච්ච වී ගහ අපි සිටවනවා ගොයිමි මේ කුඹුරේ. නමුත් ඒක දැන් ප්‍රායෝගික නැහැ. මොකද ඒකට අපිට ශ්‍රමය නැහැ. අපිට එච්චර කට්ටියක් නැහැ. ඒ ශ්‍රමයක් යොදාගෙන ඒ ශ්‍රමය සඳහා යන මුදල වැඩි දැන් මේ වර්තමානයේ වෙන විට. ඒ නිසා අපිට ඒ සඳහා යාන්ත්‍රීකරණය අවශ්‍ය වෙලා තිබුණා. ඒ සඳහා පැල සිටවන යන්ත්‍ර තියෙනවා. ඉතින් පැල සිටවන යන්ත්‍ර ගත්තොත් අපිට අඟල් 9ක් විතර පරතරයට හිට වෙන යන්ත්‍ර තියෙනවා. ඔයාලට දෙවල දපලේ දැක් ගන්න පුළුවන්. ඊට අමතරව අඩියක් විතර සිටවන යන්ත්‍ර තියෙනවා. ඊළඟට ඕක ටිකක් ලොකු යන්ත්‍ර තියෙනවා. ඒ යන්ත්‍රය තුල ඉඳගෙන යන්න පුළුවන්. තල්ලු කරගෙන යන්න නැතුව ඒක විවිධාකාරයේ අලුත් තාක්ෂණික ක්‍රම ඇවිල්ලා තියෙනවා. ඒතර යන්ත්‍රයෙන් පැල සිටවන පස්සේ යන්ත්‍රයෙන් පැල සිටින යම්කිසි පේලියකට යම් ක්‍රමයකට. ඒතර මේ පේලිය අතර අපිට වල් ටික මර්ධනය කරගන්න පුළුවන්. කිසිම වල් නාශකයක් නැතුව වල් මර්ධන උපකරණ තියෙනවා සරල. ඒකත් යාන්ත්‍රිකයව තියෙන. ඒ කියන්නේ අලුත් තාක්ෂණයෙන් ආපුවා. එතකොට ඒක ගොවියට තියෙන්නේ තල්ලු කරගෙන ඒ කියන්නේ අමාරුවෙන් එයාට ලොකු ශ්‍රමයක් දරන්න දෙයක් නැහැ. මේ යන්ත්‍රය යනවා අපිට අර ඒකට යම් කිසි ඔය තල්ලුවක් දාලා පොඩි අර මාර්ග පහසුව සපයා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් හරි සරලයි. ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට ඒක කරන්න පුළුවන්. ඊට අමතරව අපිට අලුත් තාක්ෂණ හැටියට එල්ල දෙනවා පැරෂුට් තාක්ෂණය. ඒ කියන්නේ වී පැල සිටවන්න කෙනෙකුට දැන් යන්ත්‍රය නැති කෙනෙකුට අපිට පැල සිටවන්න ඉස්සර වගේ අර ගලුකු කණ්ඩායමක් ඉඳලා පීලියෙ ඉඳලා පැල සිටුවීමේ ක්‍රමවේදය දැන් දැනට සාර්ථක නැහැ. ඒ නිසා තවන් තැටියක් මත හදපු පැල අපිට පුළුවන් ගොවිමට විසි කරන්න. ඒ සඳහා අපි පැරෂුට් තාක්ෂණය කියලා තියෙනවා. පැරෂුට් කියලා කියන්නේ ඇත්තරම ඒ නම ඇවිල්ලා තියෙන්නේ මේ අපි තවන් තැටියක් මත හදපු පැලයක් විසි කරනකොට ඒක බිමට වැටෙන්නේ අර අපි දැකලා ඇති අපි මේ පැරෂුට් ක්‍රීඩකෙක් උඩින් පැරෂුට් එකකින් පයින්කොට වැටෙන හැටි අර උඩින් පාවි පාවි ඒ වගේ තමයි මේ ගොයමට මේ කුඹුර තුලට මේ ගොයම් පැලේ වැටෙන්නේ. ඒ නිසා තමයි පැරෂුට් ක්‍රමය කියලා කියන්නේ. ඔයාලට රූප රාමු එහෙම දැක ගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමයකදී ඔයාලට පුළුවන් මේ හරි සරලව විවගාව කරගන්න ඒ තැටි ටික අපි සපයා ගත්තොත්. එතනදි විශේෂ වාසිය තමයි අපි දැනගන්න ඕනේ අපිට ලොකුම ප්‍රශ්නේ තමයි මේ වල් මර්ධනය කියන එක. තෙත් කලාපෙදි වල් මර්ධනය ගන්න හරිම අපහසුයි. මොකද තෙත් කලාපෙ ඔයාලා අපි හැමෝම දන්නවා හැම වෙලෙම වර්ෂාපතනය. අර ලොකු පැතිරිච්ච වර්ෂාපතනය තියෙන ලොකු වෙලෙත් වහිනවා. අපි අහස ගත්තොත් නිල් පාටට තියෙන දවස් අඩුයි. කොයි වෙලෙත් බලාකුලක් එකදී. ඒතර වර්ෂාපතනය ගොඩක් වෙලාවට වැටෙනවා. සාමාන්‍යයෙන් අපි වල් නාශකයක් විදිහට ඒක රසායනික වල් නාශකයක් පාවිච්චි කරොත් වර්ෂාපතනය වැටෙන්න හොඳ නැහැ දවස් දෙකක් විතර යනවා. මොකද වල් නාශකයේ ගහට උරා ගන්න යම් කිසි කාලයක් තියෙන්න ඕනේ. නමුත් වැස්සොත් අපිට ඒ සිද්ධිය වෙන්නේ නැහැ. ඒ නිසා තෙත් කලාපෙදි ওই ප්‍රශ්නේ තියෙනවා. ඒකට පිළියමක් විදිහට සහ ඒකට යන වියදමත් වැඩි. දැන් ලොකු වියදමක් යනවා දැන් වල්නාශක සඳහා. ලොකු වියදමක්. මොකද දැන් මේ වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක ආර්ථික ඒකත් එක්ක ඊළඟට මේවා විදේශයෙන් ආනයනය කරන්නේ. ඒතර ඒ සඳහා යන වියදම් වැඩි. ඒතර ඒක ගොවියර දරා ගන්නත් බෑ. හරිම අපහසුයි. ලොකු වියදමක් වෙනවා. ඒ නිසා ඒකට පිළියමක් ඉදිරි පැරෂුට් විදිහට අපි ගොයමට මේ කුඹුරට ගොයම් පැලේ දැම්මට පස්සේ අපිට මේකට ජලය ටිකක් වැඳලා තියලා ඒ කියන්නේ ජල පොඩි ජල මට්ටමක් පවත්වාගෙන ගියා නම් අපිට වල් පැල එන එක පාලනය කරන්න පුළුවන් 100%. කිසිම වල් නාශකයක් යොදන්න නැතුව ජලයෙන් පමණක් වල් පාලනය කරන්න පුළුවන් මේ පැරෂුට් තාක්ෂණය මගින්. ඉතින් මේක ඉතාම හොඳ එකක්. දැන් ගොවි මහතුරු දැන් ගොඩක් නැඹුරු වෙලා තියෙනවා. මොකද මේ වල් නාශක වල මිල ඉහළයි. සහ ඒක ඊළඟට හොඳ දේවල් නෑ. මොකද ගුණාත්මක දේවල් නෑ දැන්. තියෙන්නේ ගොඩක් වෙලාවට වෙළඳ පොලේ දැන් හැම දෙයකම ව්‍යාජ වර්ග තියෙනවනේ. ඒ වගේ මේකෙත් ව්‍යාජ වර්ග ගොඩක් වෙළඳ පොල තුල දැක ගන්න පුළුවන්.
ini sah api ter goi mahatur honda mati atama me wal me parachute takshin me sada yuda agatut. Ini amatur sprayer warga dian dengan gudak keluar api ter karbonik pohora spray keran dina goi mata. Ini amatur samari rasain kita biak spray keran dbi muka kari api ter uluku hania kau wela oke isanda api alut takshin ing itu isine yantru tiro. Alut takshin ikane wedi dinu kerapu ikane bindi tiro sabawi dengan api danno. Promisate kuta gahandone binditi kade ikan samane api danno sprayer ekeng binditi widena ikan midumu wage widena awastha thiyena ita tika loku binditi wetena awastha thiyena oyala udahanayakata sprayer ekak dakala nam oyala gedara ka me wahane hodanna thiyena nan pressure gun ekak eket ekeka widihata apita nozzle ekak cover karala speed ekak hada ganna puluwan ara midumak wage yana widihata e widihata thamai ara sprayer eket nozzle ekak kriyaathmaka wenne etakota අලුත් තාක්ෂණය යටතේ කෘමි සත්තුන්ට ගහනකොට වෙනම නොසල් එකක්. ඒ කියන්නේ මේ සත්තුන්ගේ ශරීරයට ශරීරගත වෙන්න සුදුසු බිඳිති කඩලා දෙන්න. ඊට පස්සේ වල් ගහකට ගහනකොට වල් ගහට ඒ අවශේෂණය වෙන්න සුදුසු තත්වයට. ඊට පස්සේ දියර පෝරක් ගහනකොට කොයි ආකාරයට. මේ විදිහට අලුත් තාක්ෂණයෙන් හදපුවා තියෙනවා. ඒක වැඩි දියුණු එව්වා. නමුත් ඉදිරියේදී තවත් දියුණු වෙව එන්න පුළුවන්. මොකද තාක්ෂණය කියන එක එන්නෙන් අලුත් වෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්ද වෙනකොට තව අලුත් දේවල් එන්න පුළුවන්. ඊට අමතරව අවසාන වශයෙන් ගත්තොත් අසනු නෙලීම Asanu neli masa dah, deng istirapi ating asanu neliwi. Hari amaru ating nela itu pasi go anti ke usaha ni hilang kamera lagi ni hilang. Waktu ikut arah yantre ini kali api harak geng pagan ni itu pasi api tu podi tetre itu kapal kerla yang api podi yantre kau ikut sakas kerana, itu yang ikut loko seramnya kaya no loko bela wakya no, gobiar loko apa sahaja kena ini sa, alu tinggal hilat ini no ini sahaja sanggup asanu nela yantre alu tak sini. Ikan ektrem, ini alu tu mesin nola. Apa sahaja gana ni mana, kami kocirak weda kerad, kocirak mewiti kag mekana elite kocirak mewi elite ganda awad gila dengan api itu muka kerja permainan kepuah gila, eking kocirak kilo permainan awad gila tiantre tulim balagan, uagi alut takshini kerama itu, idiri ini takshini kena ini alut teno itu iwa alut dewan lemi, ini pula ita amatur spray kerana dengan alutin drone takshini udah agan, muka dengan samar tenggol, apit yanda beri tan tino sah hilang ter samar leader ogol, ini adalah tenar itu cara spray kerana dulu. Dan kau memang ada poli yang keti Pradesh, kerana warga meter tuh nahatar ke Pradesh itu, itu raya api yang kisir dravya kuda agan dulu. Itu kerana esan tapi drone nekak kuda agan. Ini bagi alu takshini kuda agak hilat. Ini bagi oh, ini thing ini honda tatya gidiri di tawat talut teh bayi. Ini warga awatat danaat mau apa kuda agan dulu. Ibu tuh iskudu ini dengan awasan masih ini katte kahana, me awasan ini tuh edi. Ibu tuh mungkin dengan ganne kiamat ini dengan api ini rata me vidhi tinne arti karbu dekai. Arbu dekai atte kape rata te. Apa naya ne viva gawat awasta waktu ini. Oh, entahnya apa nanti juga orang yang kisah wasta waktu ini, maka dah dengan itu, apik jenis paham pergi wibar ke, loko wasta waktu ini, widyesh ratual itu ilmu mati, namu tapi entahnya, ecer nishpa adanya kene, ecer he tu elati ini, apik pradana wajib, apik balan apik awasita abe, langka abe, langka abe ni janata abe awasita abe, gana seluk itu egolon itu sila kanda diila indone, yawanda isila, namu tapi itu wasta waktu ini, tamu wasta waktu ini yawanda. Ikannya, bicara paham pergi ke ayurvedi guna tiada sahal warga, bicara widyesh oleng illi mat tiro. Namun tapi itu, dana itu bela tiro, eva nishpa dengan itu pramana itu bela tiro. Arah apa yang awasnya tapi itu, biha dengan itu. Iting, ada beberapa sahaja sambanding biva gawa yang api katakan. Iting biva gawa sambanding, ubat khusyuk arma mati anshe haradan mati itu, yang kisah dayat tiro. Nana ubat apa mevid dendura katana angkalaba dengan suuda. Nama Kolombo niyojjo palat khusyuk arma adyaksha karya le bindu ekai dekai hatai hatta ekai tis paha kina dura katana margenud gampah niyojjo පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 0.33 22 22 164 යන දුරකථන මාර්ගයෙනුත් ඒ වගේම කළුතර නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 0.34 22 22 440 යන දුරකථන මාර්ගයෙනුත් ඒ වගේම බස්නාහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය 0.11 22 92 හයසිය 77 යන දුරකථන මාර්ගය ඔස්සේ උත් සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ඔබේ ගැටළු කෘෂිකර්ම අමාත්‍යාංශයට යොමු කරන්න. ඒ හරහා ඔබට පුළුවන් ඔබේ ගැටළු වලට විසඳුම් ලබා ගන්න. ඒ වගේම 19:20 කියලා දුරකථන මාර්ගයක් තියෙනවා. ඒ දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ ඔබට අදාළ පළාතේ අංකය ලබා ගන්න වගේම ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද රටට වැදගත් මාතෘකාවක් තමයි විවගාව කියලා කියන්නේ. ඉතින් ඒ විවගාව කියන දේ සම්බන්ධයෙන් වැදගත් විද්වත් කතිකාවතක් ගොඩනගන්න දාත් පිටක සම්පත්දායකත්වයක් වශයෙන් සම්බන්ධ වුණා කෘෂිකර්ම උපදේශක අකිල පල්ලේවල මහත්මයා. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ආයුබෝවන් කියා සමයනවා ඔබතුමන්ට.
ඉතින් හැමදාම වගේම ජීවිතේට අලුත් අලුත් දේවල් කතා කරන ජීවන ගෙත්ත මේ අද වැඩසටහන සම්බන්ධයෙන් ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න අප වෙත නම්බර් 177-1B කොට්ටාව පාර හෝකන්දර දක්වන ලිපිණයට ඒ වගේම ඔබට ගැටලුවක් තියෙනවා නම් අමතන්න අපි දුරකථන මාර්ගය ඔස්සේ 011-432-39-81 කියන දුරකථන මාර්ගයෙන් ඉතින් අදට අපි ඔබේ ආලින්දයෙන් සමු ගන්නවා අලුත් ගෙත්තමකෙන් ලබන සතියේත් හමු වෙමු ආයුබෝවන්